आयु बहुत वेवा उन्ना अपी अदत पटांगन नहीं हदा ने अलुत्तु दिहेट उब आसम लेसिम 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 विषय विद्याव अपे कुलावसरे दूलपुताला हरि आसावें विद्यावट गोडक आसावें लदिवे कटियुतु करनवाने नेद हरि दुवे पुते ඔන්න ඔබට පහුගිය පාඩම් එහෙම බලා ගන්න බැරුණා නම් අපේ ගුරුගෙදර රූපවාහිනිය වගේම ගුරුගෙදර YouTube නාලිකාව තියෙනවා ඔබ දන්නවනේ channel NIE නාලිකාවෙන් ওই පහුගිය පාඩම් ටික ඔක්කොම බලා ගන්න පුළුවන් හොඳයි එහෙනම් අපි අද කතා කරනවා මිශ්‍රණ මොනවද මේ මිශ්‍රණ කියන්නේ දෙවිතුත් අපි ජීවිතේ වැඩිපුරම භාවිතා කරන්නේ මිශ්‍රණ නේද අපි ගෙදර එදිනදා කටයුතු වලදී ගොඩක්ම භාවිතා කරන්නේ මිශ්‍රණ මගේ මේ විද්‍යාගාරය ඇතුලේ මගේ සහායකයෙකුත් ඉන්නවා නේද මගේ සහායක ඩිකි වන්න මාත් එක්ක අද එකතු වෙනවා මේ කටයුතු වලට හොඳයි අපි බලමු එහෙනම් අද දවස තුල ද්විපුතේ මේක පාඩම් කොටස් පහකින් තමයි අපි කතා කරලා ඉවර කරන්න මේ පාඩම ටිකක් දිග පාඩමක් ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මිශ්‍රණයක් කියන්නේ මොකද්ද මිශ්‍රණ වර්ග මොනවද හොඳයි එහෙනම් අපි බලමු මිශ්‍රණ ගැන පොඩ්ඩක් දුවල පුතාලා කියන බලන්න මට මොකද්ද මිශ්‍රණයක් කියලා කියන්නේ දන්නවද ඔබ ඔබ භාවිතා කරන ඇති ගොඩාක් මිශ්‍රණ බලන්න මට කියන්න මිශ්‍රණ කියන්නේ මොකද්ද කියලා ඔන්න සරලවම කිව්වොත් ඊටාම සරලව කිව්වොත් යම් පදාර්ථයක් තුල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු නම් අපි එවැනි පදාර්ථවලට කියනවා දුවේ පුතේ මිශ්‍රණ කියලා ඔය සරලම අර්ථ ගැනීමක් යම් පදාර්ථයක් තුල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් ඒ වගේ පදාර්ථවලට අපි කියනවා මිශ්‍රණයක් කියලා. ආ. දැන් කල්පනා කරන්න ඇති මොකද්ද මේ පදාර්ථ කියන්නේ කියලා. බලමු අපි. මොනවද මේ පදාර්ථ කියන්නේ? මතක නැති වුණා නම් මේවා කරලා තියෙන පොඩි කාලේදී. හරි. බලන් දුවේ පුතේ. ඝන, ද්‍රව, වායු. ඔන්න පදාර්ථ තියෙනවා ඝන, ද්‍රව, වායු. මේ ඝනයක් ද්‍රවයක් වෙන්න පුළුවන්, ද්‍රවයක් වායුවක් වෙන්න පුළුවන්. මේ පදාර්ථ. ඊළඟට බලන්න මේ වායු පදාර්ථයක් ද්‍රවයක් බවට පත් වෙන්නත් පුළුවන්. ද්‍රවයක් ගණයක් බවට පත් කරන්නත් පුළුවන්. එහෙනම් මොකද්ද මේ පදාර්ථත් එක්ක මිශ්‍රණ අතර තියෙන සම්බන්ධය? බලමු පොඩ්ඩක්. ඊට කලින් මම දුවල පුතාලට පෙන්නනවා මේ ඝන, ද්‍රව සහ වායු වල පොඩි ඔබට මතක නැති වෙලා තියෙන දේවල් ටිකක් තිබුණොත් අපි පොඩ්ඩක් මතක් කරගමු. මේ තියෙන දූපතේ ඝනයක්. බලන්න. මේ මගේ අතේ තියෙන ඝනයක්. නේද? මේ ඝනයක නිශ්චිත පරිමාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්. නේද? මේකේ ඝනත්වයක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේකේ පරිමාව නිශ්චිත වශයෙන් ගණනය කරන්න. ඉතින් මේකේ අංශු ඉතාලම ලං ලං වෙලා තින් මේක තද කරොත් මම මේ තද කළොත් එහෙම මේක මට තද කරලා සම්පින්ඩණය කරන්න බෑ. තව දුරටත් මේක යාන්ත්‍රික විදියට හරි සම්පින්ඩණය කරන්න ගියොත් මේක කැඩෙනවා. ඔන්න ඔක තමයි ගණයක විශේෂ ලක්ෂණයක්. මම මේ පසුගිය දුවල පුතාලා පොඩි කාලේ ඉගෙන ගත්ත පාඩමක් මේ මතක් කරේ. ඊට පස්සේ අපි ගමු ද්‍රව බලමු ද්‍රව මේ තියන ද්‍රවයේ පුතේ ද්‍රවයක් මම ද්‍රවයේ ගන්නවා මිලිලීටර 75ක ප්‍රමාණයක් බලමු මේක හරියට මිලිලීටර 75ක් තියනවාද කියලා ද්‍රවයේ පුතේ ඔව් මේක හරියටම 75ක් තියෙනවා. ඇයි මං එහෙම බැලුවේ? ද්විපුතේ අපි හරියටම ද්‍රවයක් මනිනවා නම් මේ ද්‍රව මාවකය කෙලින් අපේ ඇස් තියෙන්න ඕන. ද්‍රව මාවකය කෙලින් ඇස් තියෙන්න ඕන. එතකොට මේකේ තියෙනවා දැන් මිලිලීටර 75ක්. දැන් බලන්න මේ මිලිලීටර 75 මේ බීකරේ ගත්තාම මේ බීකරේ හැඩයට යා ඉන්නවා. නේද? මම මේ මිලිලීටර 75 දානවා මෙන්න මේ ලොකු භාජනයට. බලන්න. මිලිලීටර 75 එයාගේ හැඩේ මොකද වෙන්නේ? ඔන්න භාජනයේ හැඩේ ගන්නවා. ඊළඟට මම දානවා ඒක මෙන්න මේ භාජනයට. මෙන්න. දැන් මොකද වෙ පුතේ උනේ? ඔන්න මේ භාජනයේ හැඩේ ගන්නවා. මේ භාජනයේ හැඩේ ගන්නවා. නේද? ඊළඟට අපි බලමු මේකට දැම්මහම ඔන්න ඔය විදිහට මේ භාජනයේ හැඩය ගන්නවා.
මේක බැලුවහම දුවේ පුතේ අපිට මිලිලීටර 75 ආයි හරියටම තියනවාද කියලා මේකෙන් බලන්න පුළුවන්. හරි. එතකොට දැන් එහෙනම් මේ ද්‍රවය පුළුවන්ද සම්පීඩණයකට ලක් කරන්න? ද්‍රවයක් පුළුවන්ද පීඩණයකට ලක් කරන්න? බලමු අපි. මේ මාගාව තියෙනවා විශේෂ සිරින්ජරයක් නේද? ඔන්න මම ඒකෙන් ගන්නවා ද්‍රවය. ඔන්න මම දැන් මේ වෙනකොට මිලිලීටර 25ක් අරගෙන තියෙන්නේ. දුවල පුතාලට පේනවා මිලිලීටර 25ක් අරගෙන තියෙන්නේ. මම දැන් සූදානම මේක පීඩණයට ලක් කරන්න. බලන්න දුවේ පුතේ. ඔන්න මම තද කරනවා, මේ පුළුවන් තරම් තද කරනවා බලන්න. නමුත් මෙතනින් එහාට සිරින්ජරය ගමන් කරන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට ඝනයි ද්‍රවයි අතර යම් වෙනසක් නේද තේරුම් ගන්න පුළුවන්. හරි. ඊගාවට බලමු අපි වායු ගත්තාම නේද? වේලාසනම වායු ටිකක් පුරව ගත්තා. මේ තියෙන්නේ එහෙම පුරව ගත්ත වායු තියෙන බෝතලයක්. ඉතින් මේක අපිට නේද ඔන්න ඔබට පේනවා පීඩණයට ලක් කරන්න පුළුවන්. ඉතින් දුවල පුතාල බලන්න ඇති මේක ඇත්තටම වායු තියෙන්නේ කියලා. බලමු අපි මේක ඇරියාම වායු පිට වේද කියලා. ඔබට පේනවා ඇති නේද? පොඩි දුම් ඔන්න ගමන් කරන ඔබට පේනවා නේද? හරි. ඒ කියන්නේ මේක ඇතුලේ මම වායුවක් පුරවගෙන තමයි හිටියේ. දැක්කනේ. ඔන්න වායුව ගලාගෙන යනවා. හරි. ඒ මම ඔබට පෙන්වුවේ අපි හැමදාම ඉගෙන ගන්න ඝන ද්‍රව වායු ගැන. ඝන ද්‍රව වායු ගැන. දැන් මේක කොහොමද දුවේ පුතේ අපි මිශ්‍රණයකට සම්බන්ධ වෙන්නේ? බලමු අපි කොහොමද ඒක මිශ්‍රණ වලට සම්බන්ධ වෙන්නේ කියලා. හරි. දැන් බලන්න අපිට ඝන ද්‍රව වායු තියෙනවා. එහෙනම් ඊළඟට බලන්න ගණයි ගණයි එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න පුළුවන්. ද්‍රවයි ද්‍රවයි එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න පුළුවන්. වායු වායු එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න පුළුවන්. එතකොට එහෙම විතරද හැදෙන්න පුළුවන්? නෑ. බලමු. එහෙනම් දුවේ පුතේ ඝන ද්‍රව එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න පුළුවන්. ද්‍රව වායු එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න පුළුවන්. එතකොට ඝනයි වායු එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න බැරිද? පුළුවන්. නේද? ඝනයි වායු එකතු වෙලා මිශ්‍රණ හැදෙන්න පුළුවන්. එහෙම හැදෙන මිශ්‍රණයක් ඔබට මතකද? එහෙම හැදෙන මිශ්‍රණයක්. දැන් ලෝහ මලින වීම ගැන මතක් කරොත් ඔබ පොඩ්ඩක් ඒ ගැන ඔබට අදහසක් එයි නේද? ඝන ද්‍රව එකතු ඝන ද්‍රව සහ වායු එකතු වෙලා හැදෙන මිශ්‍රණයක් ගැන මලකඩ. හරි. ඔන්න එතකොට දැන් අපි ඊළඟට කතා කරනවා දුවේ පුතේ. මෙතනින් ඉදිරියට අපි බලමු දැන් මේ මිශ්‍රණ. එහෙනම් මේ ඔක්කොම එකතු වුණාම අපි කියනවා ඝන ඝන එකහුව වෙන්න පුළුවන්, ඝන ද්‍රව එකතු වෙන්න පුළුවන්. මේවා ඔය විදිහට එකතු වෙන එකට අපි කියනවා මිශ්‍රණ කියලා. එතකොට පදාර්ථ මිශ්‍රණ බවට පත් වෙන දැන් මිශ්‍රණයත් පදාර්ථයක්. නේද දුවේ? ඔබ දන්නවනේ පදාර්ථ සහ ශක්ති තමයි අපේ අපි භාවිතා කරන්නේ. හොඳයි. ඊගවට එහෙනම් බලමු අපි මිශ්‍රණ ටිකක්. මොනවද මේ මිශ්‍රණ කියන්නේ? ඔන්න තියෙනවා බලන්න. අපවට වාතය. අපවට වාතයේ මිශ්‍රණයක්. මොනවද එතකොට අපවට වාතයේ තියෙන්නේ? දුපුතේ මේ වාතය තැරින් තැන්ට වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් අපි gedara හොඳ කැලෑබද පරිසරයක් නම් තියෙන්නේ, වනාන්තරයක් ආශ්‍රිත පරිසරයක් නම් හරි හොඳ නැවුම් වාතය අපිට ආග්‍රහණය කරන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ නගරබද ඉන්නවනම් මොනවද තියෙන්නේ? වැඩිපුරම දූවිලි අංශු තියෙනවා නේද දුපුතේ? දූවිලි අංශු තියෙනවා. එතකොට අප වායු වර්ග කාබන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ් වගේ දැන් ටවුමක එහෙම අපි අවදිනකොට නේ නගරයක එහෙම අපි අවදිනකොට අපිට මේවට මූණ දෙන්න වෙනවා. මොනවටද? අපවට තියෙන වාතයට. අන්න එතකොට අපිට පුළුවන් වාතය ගැන ඉගෙන ගන්න. වාතයේ තියෙන වාතයේ මිශ්‍රණයක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන්. සමහරලාට ඔබ දැකලා ඇති අපේ වහලෙන් සිදුරක් එහෙම තිබුණොත් මේ ආලෝක සූර්යාලෝක කදම්බයක් ආවහම මේක ඇතුළේ අපි ඈතින් නම් බලනකොට පොඩි නටන ගතියක් පේනවා. මොනවද ඒ? ආ දූවිලි අංශු. එහෙනම් අපිට දැන් සාමාන්‍ය විදිහට මෙහෙම නොපෙනුනාට මේ ස්ථානයේ දූවිලි අංශු තියෙන්න පුළුවන්. හැබැයි මේ ස්ථානයේ නැත්නම් මොකද දන්නවද දූපුතේ? මේක වායු සමනය කරලා තියෙන්නේ. ඒක නිසා නිතරම මේක සුද්ධ පවිත්‍ර කරනවා මේ පරිසරය. ඉතින් එහෙම නැති පරිසරයන් තුල වාතයේ මොන දූවිලි අංශු තියෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ගංගා ජලය. මොනවද ගංගා ජලයේ තියෙන්නේ?
කොච්චර දේවල් තියෙනවද නේද ජලයට අමතරව මඩ රොන් මඩ වර්ග දිය වෙලා තියෙනවා ඒ වගේම ලවණ අයන වර්ග ඔන්න දිය වෙලා තියෙනවා එහෙනම් ගංගා ජලය කියන්නේ දුවේ පුතේ මිශ්‍රණයක් ඒ වගේම දැන් මේ ඔබට දීලා තියෙන සියලුම කොටස් වල තියෙන්නේ මිශ්‍රණ ඒ අතර බලන්නකෝ පළතුරු සලාදක් තියෙනවා නේද පළතුරු සලාදවල දැන් මතක් වෙනවා නේද පළතුරු සලාද මතක් වෙන රීටින් කටට කෙල පොඩ්ඩකුත් උනනවා නේද කේට ගන්ති උත්තේජනය වෙනවා අපේ හෝමෝන සමායෝජනය වෙනවා ඔන්න මතක් වෙනකොට කෙල පොඩ්ඩකුත් උනනවා ඒත් පළතුරු සලාද කියන්නේ මිශ්‍රණයක් පළතුරු බීම කෝපි අයිස්ක්‍රීම් මේවත් මිශ්‍රණ හොඳයි දෙපුතේ මේ අපිට විද්‍යාගාරයේ හොයාගන්න පුළුවන් ඔන්න ජාතියක් මං ගත්තා මේ තමයි කොපර් සල්ෆේට් ඔබ දන්නවා සජල කොපර් සල්ෆේට් ගත්තාම සජල කොපර් සල්ෆේට් නිල් පාටයි නේද සජල කොපර් සල්ෆේට් නිල් පාටයි ඊළඟට මම නැප්තලීන් බෝල ටිකක් ගන්නවා නැප්තලීන් බෝල ටිකක් ගන්නවා මේ තියෙන නැප්තලීන් බෝල දැන් මට පුළුවන් මේක මේ නැප්තලීන් බෝල කිව්වොත් කපුරු බෝල ඔබ ඔබේ අල්මාරියට කබඩ් එකට පොත් රාක්කයට එහෙම දාලා තියෙන්නේ නේද ඔන්න නැප්තලීන් බෝල හරි දැන් මම සූදානම් අපි විද්‍යා පරීක්ෂණයක් කරන නිසා මේවා සමාන ප්‍රමාණ ගන්න ඕන එහෙනම් අපි මේ තෙදඬු තුලාවෙන් මැනලා අපි අරගමු හොඳයි ඉස්සෙල්ලම දුවේ පුතේ මම බලනවා මේ තෙදඬු තුලාව හරියටම බැලන්ස්ද කියලා සමානද කියලා මේ දුවේ පුතේ තෙදඬු තුලාවේ තැටිය තියෙනවා නේද ඊට පස්සේ මේ තියෙන්නේ මේ හුඟක් දුවල පුතාලා තෙදඬු තුලාව දැකලා නැහැ කියලා අපිට මේ දුරකථනෙන් එහෙම කතා කරලා කිව්වා ඔය දුර ඈත පළාත්වල ඉතින් ඒක නිසාම දැන් මේ අපේ මිශ්‍රණ කියන පාඩමට තෙදඬු තුලාව අත්‍යවශ්‍යයි තව ඉදිරි පාඩම් වලදී ඒක නිසා වුණා මම අද අපි අරගෙන ආවා තෙදඬු තුලාව මේ තියෙන පුතේ තැටිය මෙන්න මේ දඬු තුන නිසා තමයි මේක තෙදඬු කියලා කියන්නේ තෙදඬු කියලා කියන්නේ එහෙමයි මේකේ තියෙනවා ග්‍රෑම් 10ක් වෙනකන් දෙවන මැද පටියේ තියෙනවා බිඳුවේ ඉඳලා ග්‍රෑම් 500 දක්වා එතකොට තුන්වෙනි පටියේ තියෙනවා බිඳුවේ ඉඳලා 10ෙන් 10ට ග්‍රෑම් 100 වෙනකන් එතකොට දුවේ පුතේ මේ ටිකෙන් අපිට මැනගන්න පුළුවන් ග්‍රෑම් 610ක් ඉතින් ඊට අමතරව ඔබේ විද්‍යාගාරයේ බලන්නකෝ විද්‍යාගාරේ තව මේකට එල්ලන්න පුළුවන් පඩි විශේෂ ගොඩක් තියෙනවා ඒවෙන් පුළුවන් තෙදඬු තුලාවේ තව මීට වඩා වැඩි බරක් මැන ගන්න. හොඳයි. ඊට පස්සේ දැන් මම තෙදඬු තුලාවෙන් මැන ගන්න හදනවා. දැන් බලන් දුවේ පුතේ මෙතන මාවකය හරියටම බිඳුවේ සටහන් වෙලා තියෙනවා. එතකොට බිඳුව සටහන් වෙලා නැත්තම් මේක කරකවලා ගානට බිඳුවට හදා ගන්න. එතකොට දැන් මේ වෙනකොට බිඳුවේ තෙදඬු තුලාව දැක ගන්න පුළුවන්. හරි. ඊළඟට මම කරන්නේ මෙන්න මේ ඔරලෝසු කදාව තියලා ඔරලෝසු කදාවේ කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවද කියලා මනිනවා. දෙවි පුතේ වෙන දැන් මෙතනින් මම මේ 30 කියන තැනට දාගත්තා. 30 කියන ග්‍රෑම් 30ක් කියන තැනට මම තෙදඬු තුලාව දාගත්තා. දැන් තාමත් ඒ වුණාට මේක හරියටම පාටාංකය සමාන මේ මාවක දෙක එකට ඇවිල්ලා නැහැ. ඒක නිසා මම මෙන්න මේකෙන් හිමින් හිමින් මෙහෙම ඉස්සරහට කරන මේ ග්‍රෑම් ගානක් හදනවා. බලමු අපි. අන්න ග්‍රෑම් 4.5ට එනකොට දූපතේ යම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඔන්න මම දැන් මෙතනින් ගානට මේ මාවකේ බලලා අපි හදනවා. දැන් බලන් දූපතේ හරියටම මෙතන සමානව සලකුණු වෙලා තියෙනවා. සමානව සටහන් වෙලා තියෙනවා. දැන් මේක ග්‍රෑම් 34.3ක් 34.3ක් බරයි මේ තැටිය මේ ඔරලෝසු තැටිය ග්‍රෑම් 34.3ක් බරයි එහෙනම් දැන් මට මේ ග්‍රෑම් මම කොපර් සල්ෆේට් ග්‍රෑම් 5ක් මැනගන්න තමයි සූදානම් ග්‍රෑම් 5ක් මැනගන්න එහෙනම් දූපතේ මට මෙතනින් තමයි මේ ග්‍රෑම් 5 දාගන්න වෙන්නේ දැන් එතකොට මෙතන තියෙනවා ග්‍රෑම් 4.3ක් එතකොට මට තව ග්‍රෑම් 5ක් ඉස්සරහට දාගන්න මම 9.3ට මේක තියෙනවා 9.3ට මේක ඔන්න තියෙනවා දැන් ඔතන 0.3ට තියලා දුපුතේ ඔන්න එහෙනම් මම දැන් මෙතන මේ ග්‍රෑම් 5ක් දක්වා මේක දාගන්නවා බලන්න
මේ වෙනකොට හරියටම ග්‍රෑම් 5ක් ඔන්න අපි දැන් හරියටම ග්‍රෑම් 5ක් තියෙනවා ඔන්න කොපර් සල්ෆේට් එහෙනම් අපි කොපර් සල්ෆේට් ග්‍රෑම් 5ක් මැනගත්තා කොපර් සල්ෆේට් ග්‍රෑම් 5ක් මැනගත්තා ඊළඟට මම සූදානම් වෙනවා නැප්තලීන් කපුරු බෝලත් ග්‍රෑම් 5ක් මැනගන්න ග්‍රෑම් 5ක් මැනගන්න ඒකටත් මම මේ ඔරලෝසු තැටියමයි භාවිතා කරන්නේ ඔන්න ඒත් මේ පාටාංකයටම එන්න ඕන ඔන්න මම දැන් මෙහෙම अन्न दूल पुते हरियटम ग्राम पहाक मेनगेन तीयनवा दूल पुतालट पेनवा एहनां दें अपि सूदानम वेन्ने मे द्रव्य एकट कलवां करन्न मे द्रव्य एकट कलवां करन्न होंदाय दें एहनां दूल पुते अपि मेनगत्त कोपर साल्पेट टिकाय मे नेप्तलीन बोल टिकाय मिश्र करन्न तमाय सूदानम इतिन मे बोल विदियट मिश्र करन्न बैने मम एक निसा मे वन सह मोल අපේ විද්‍යාගාරයේ තියෙන උපකරණයක් මේකට කියනවා වන මේකට කියනවා මොහොල එනවා අර වංගිඩියේ මෝල් ගහයි වගේ තමයි ඉතින් ඔන්න මම මේකට වන සහ මෝලට දාලා මේ නැප්තලින් බෝල ටික කුඩු කර ගන්නවා වන දුවේ පුතේ මම දැන් මේ නැප්තලින් බෝල ටික කුඩු කරගෙන ඉවරයි මේ තියෙන නැප්තලින් බෝල මම මේකට අර අපේ මැනගත්ත කොපර් සල්ෆේට් ටික කලවම් කරනවා. ඔන්න අපි කොපර් සල්ෆේට් ටික දැන් මෙන්න මේ වගේ ඔබට දිස්සෙනවා නේද? මේ ටිකත් මම හොඳට ඔන්න දැන් මං මේ ටික ඔබට බීකරේට දා මේ ඔරලෝසු කැටියට දාලා පෙන්නන්නම්. අපිට මේ මිශ්‍රණය පිළිබඳව හරි දැන් බලද්දී පුතේ ඔන්න මේකේ තියෙනවා නැප්තලීන් කුඩු සහ කොපර් සල්ෆේට් නැප්තලීන් කුඩු සහ කොපර් සල්ෆේට් ඉතින් මේ අපි හදාගත්ත ගණ ඝන ද්‍රව්‍ය එකතු කරගෙන හදාගත්ත මිශ්‍රණයක් නේද ඝන ඝන ද්‍රව්‍ය හදාගත්ත මිශ්‍රණය තව අපිට මිශ්‍රණ හදා ගන්න පුළුවන් දුවේ පුතේ අපිට පුළුවන් සීනි සහ ජලය එකතු කරලා සීනි ද්‍රාවණයක් හදා ගන්න ලුණු සහ ජලය එකතු කරලා ලුණු ද්‍රාවණයක් හදා ගන්න අපි ඉදිරියේදී හදනවා හොඳයි බලමු අපි අපි දැන් මේ හදාගත්ත මිශ්‍රණය ඝන ඝන මිශ්‍රණයක් කියලා අපි කතා කළා. එහෙනම් දැන් අපි බලමු හරියටම මිශ්‍රණයක් කියන්නේ මොකද්ද කියලා. බලමු දුවේ පුතේ හරියටම මිශ්‍රණයක් කියන්නේ මොකද්ද? දැන් මම මේකට එකතු කළා නැප්තලීන් සහ මොනවද? කොපර් සල්ෆේට්. එහෙනම් දැන් මෙතන තියෙනවා සංඝටක දෙකක්. සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි. සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතින. එතකොට මේ සංඝටක භෞතික ක්‍රම වගින් වෙන් කරගත හැකි පදාර්ථ වලට කියනවා දුවේ පුතේ මිශ්‍රණ කියලා. පැහැදිලිනේ නේද? සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතිනා සංඝටක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි වූද පදාර්ථ මිශ්‍රණ වේ කියලා ඔන්න ලිඛිත භාෂාවෙන් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන එකේ ක්‍රියාකාරකම් බලන්න සංඝටක දෙකක් තියෙනවා නේද? සංඝටක දෙක එකිනෙකට රසායනය වෙනස් වෙන්නේ නැති වෙන්න මිශ්‍ර වෙලා තියෙනවා. රසායනය වෙනස් නොවි මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට සංඝටක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකිද? අපි බලමු මේක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකිද කියලා. ඒ සඳහා මම මගේ ගෝලයට කතා කරගන්න ඕන ඩිකී මට ඕන මේ වීදුරු
බීකරේකුයි පෙරහන් කඩදාසියකුයි දූ පුතේ බීකරේකුයි පෙරහන් කඩදාසියකුයි අරගෙන ඉතින් බලමු අපි මේක මේ සංගතක භෞතික ක්‍රමගෙන් වෙන් කරගන්න පුළුවන්ද කියලා දැන් මේ කියන ඒවා අවිද්‍යාව විදි අපි කරලා පෙන්නන්න එපයි නේද එහෙනම් ආයි මතක තියාගන්න බලන්න ආයි මිශ්‍රණයක මොනවද තියෙන්න ඕන සංගතක දෙකක් හෝ වැඩි ගණනක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම නැත්නම් මිශ්‍රණයක් වෙන්නේ නැහැ නේ තනි සංගතකයක් තිබ්බ ඊළඟට සංගතක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි වෙන්න ඕන රසායනිකව නොවෙනස්ව වෙනස් නොවි පවතින ඕන මිශ්‍ර වෙලා හොඳයි එහෙනම් දුවේ පුතේ මේ මිශ්‍රණය වෙන් කරගන්න පුළුවන්ද කියලා බලන්න මම එතකොට මේ ඩිකීට කියනවා ඔන්න මේ දැන් බලමු දිය කරහම මොකද වෙන්නේ කියලා ඔන්න දුවේ පුතේ දැන් හොඳට බලන්න අපි මිශ්‍රණය දිය කරනවා මිශ්‍රණය දිය කරනවා දැන් බලමු අපි සංගතක භෞතික ක්‍රම මගින් වෙන් කරගන්න පුළුවන්ද කියලා තමයි මේ කල්පනා කරන්නේ හොඳයි සංගතක දෙක වෙන් කරගන්න පුළුවන්ද කියලා බලන්න දැන් අපි කියන්නේ භෞතික ක්‍රම මගින් දුවල පුතාලට කිව්වනේ භෞතික ක්‍රම මගින් මේක වෙන් කරන්න කියලා බලමු එහෙනම් ඔන්න මම ඒ සඳහා ගත්තා වීදුරු පුනීලයක් නේද වීදුරු පුනීලයක් ගත්තා ඔන්න මම මේ පෙරහන් කඩදාසියක් ගත්තා මේ විද්‍යාගාරයේ තියෙන උපකරණ ඊළඟට මේ පෙරහන් කඩදාසිය මට පුනීලිය ඇතුළට දාන්නයි ඕන ඔහොම දැන් කොහොමද මේක දාන්නේ ලේසි ක්‍රමයක් තියෙනවා දුවේ පිටේ මෙහෙම නැව්වා ඔබට විද්‍යාගාරයේ පරීක්ෂණ කරන්න හම්බුනොත් එහෙම නේද දැන් ඉස්කෝල පටන් ගත්තට පස්සේ ඔබ විද්‍යාගාරයේ පරීක්ෂණ කරයි මේ ආකාරයෙන් මේක අපි ඔහොම ඔන්න මෙහෙම නවලා මෙතනින් ඇතුළට දාගන්න හරි ඊට පස්සේ අපිට පුළුවන් මේක මේකේ ටිකක් නැට්ට දිග වැඩි නේද පුනීලේ මේ කොටස දිග වැඩි එහෙනම් මම ගන්නවා මෙන්න භාජනයේ දැන් මම සූදානම් මේක පෙරන්න අර කටපැත්ත දැන් දුවේ පුතේ මේ මිශ්‍රණය දිය කරගත්ත මිශ්‍රණය නේද අපි පෙරනවා බලන්නේ දැන් මේ භෞතික ක්‍රම වලින් මේ අපි සංගතක වෙන් කරගන්න පුළුවන්ද කියලා නේද භෞතික ක්‍රම වලින් සංගතක වෙන් කරගන්න පුළුවන්ද කියලා තමයි අපි මේ විදිහට බලන්නේ මේ දුවේ පුතේ එතකොට ඔන්න අපි දාපු කොපර් සල්ෆේට් දිය වෙලා ඔන්න මෙතෙන්ට නිල් පාට පෙරිරවිලා තියෙනවා අපි බලමු එහෙනම් පෙරණේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. අපි බලමු පෙරණේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මම ගන්නවා පෙරණය. මෙන්න මේක දුපුතේ හරියට ටිකක් අපි එලියට අරගෙන වේලන්න ඕන. ඔන්න මම ගත්තා එලියට නේද? පුනීලෙන් නිවතට අරගෙන ඔන්න මම මේක මාබල් එකක් උඩ තියා ගන්නවා. තියාගෙන දුපුතේ අපි මේක වේලන්න ඕන. වේලුවට පස්සේ අපිට ඕනනම් අත්කාචකින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පේනවා මේකේ නේද ඉතුරු වෙච්ච නැප්තලින් එහෙම නැත්නම් කපුරු බෝලේ කුඩු ඔන්න එතකොට දැන් එහෙනම් අපිට පුළුවන් මිශ්‍රණයක සංගතක භෞතික ක්‍රම මගින් වෙන් කරගන්න ඔන්න අපි වෙන් කරගත්තා භෞතික ක්‍රම මගින් වෙන් කරගත්තා දැන් එතකොට බලන්න රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතිනවා සංගතක වෙන් වෙලා පවතිනවා හොඳයි බලමු අපි එහෙනම් ඊළඟට මම දැන් ඔබට දෙනවා පුංචි වැඩක් අපේ 11 වසරේ දක්ෂයින්ට පුංචි ක්‍රියාකාරකමක් දෙන්නයි සූදානම බලමු අපි මෙහි සඳහන් මිශ්‍රණ සංගතක වෙන් කර දක්වන්න මෙහි සඳහන් මිශ්‍රණවල සංගතක වෙන් කර දක්වන්න මිශ්‍රණ ටික දෙන්නම් ඒ සංගතක වෙන් කරන්නයි ඔබට තියෙන්නේ බලන්න මොනවාද තියෙන මිශ්‍රණ කියලා ඔන්න ඔබට තියෙනවා අපවට වාතය බලන්න මොනවද මේ මිශ්‍රණයේ තියෙන සංගතක කියලා. ඊළඟට බලන්න සාගර ජලය. බලන්න ඒකේ මොනවද තියෙන සංගතක. යෝගට් තියෙනවා, පළතුරු සලාද තියෙනවා, පිත්තල තියෙනවා. තප්පරයක් දෙකක් දෙන්නම් මම ඔබට ඔන්න ටග් ගාලා දැන් ඔබ මං හිතන්නේ සංගතක වලට වෙන් කරලා ඇති. හොඳයි. බලමු. එහෙනම් මොනවද පිළිතුරු කියලා. බලන් දුවේ පුතේ. ඔබට මේ සංගතක ලැබුණද කියලා. අපවට තියෙන වාතය. මොනවද වාතයේ තියෙන්නේ? නයිට්‍රජන් තියෙනවා ඔක්සිජන් තියෙනවා දූවිලි අංශ තියෙනවා වෙනත් වායු වර්ග ඔන්න තියෙනවා බලන්න සාගර ජලයේ ජලය තියෙනවා ද්‍රව ඔක්සිජන් තියෙනවා නේද සෝඩියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ක්ලෝරයිඩ්
मैग्नीशियम सल्फेट कैल्शियम सल्फेट वगे लवण वर्ग उन्नतीन योगट्टोल कीरतीन व जिलटीन व नेद तब रसकारक वगे देवलतीन एनम दुपुते बलन पलतुर सलाद उन्न मम एर बट इतुकर बल पित्तल बल मुना पित्तल इतकोट मिश्रण अद पित्तल लोह आग्नि ओह लोह तम दूपते अब पित्तल मिश्रण इतकोट मिश्रण द्रावण निमेद ने मिश्रण दुपते द्रावण वियतु ने मिश्रण मार्ग तव गुडाक्तीयन मिश्रण मार्ग तव गुडाक्तीयन उप धन्वना मे पाषाण मार्ग मट पे नम पाषाण पाषाण मार्ग उम विशाल वशे मतीन्नी मिश्रण हों बल नी गावट पीतल कुप सह सिंकन लोहय कुप सह सिंकन लोहय मिश्र विलातम तीयन्ने पीतल वल मिश्रण गन कथा कन्नकोट मिश्रण कोटास् दिखकट बेदान्न पुलवा बापि बलमु मनोवाद मे मिश्रण बेदान्न पुलवा कोटास् दिख कियला හොඳයි දූපති. එහෙනම් දැන් අපි සූදානම් වෙන්නේ මිශ්‍රණ වර්ග දෙකකට බෙදෙනවා කියලා මම කිව්වනේ නේද? සමජාතීය මිශ්‍රණ, විසමජාතීය මිශ්‍රණ. බලමු අපි කොහොමද මේක බෙදෙන්නේ කියලා. හොඳයි. ඒ සඳහා ඔන්න මම මුලින්ම දැන් මේ වැඩසටහනට පටන් ගන්නකොටම මන් දුවේ පුතේ මේ පස් ටිකක් අරගෙන දිය කරගත්තා. නේද? පස් ටිකක් අරගෙන දිය කළා. ඔන්න මම තිබ්බා පැත්තකින්. දැන් ඒක ඔබ දන්නවා පස් දිය කරාම ටිකක් වෙලා තියෙනකොට මොකද වෙන්නේ මේක කොටස් වලට වෙන් වෙනවා. ඔන්න දැන් ඔබට දැක් ගන්න පුළුවන් මේ අවස්ථාව. මම මගේ ඩිකීටත් කියනවා පොඩ්ඩක් එන්න මට මේ මිශ්‍රණ ටිකක් හදාගන්න තියෙනවා. ඔන්න දූපතේ මම මේ ජලය මිලිලීටර 100 ගානේ අරගෙන අපි සූදානම් වෙනවා මේ මිශ්‍රණ කීපයක් හදාගන්න. එකක් තමයි ලුණු ද්‍රාවණයක් හදාගන්න. අනිත් එක මේ සඳහා ඔබට පුළුවන් දෙපුතේ දෙවුම් බෝතලේ භාවිතා කරන්නත් නේද? මම මේ අවස්ථාවේ මේ අපේ වීදුරු පුරක් භාවිතයෙන් ගන්න නිවැරදිවම මිලිලීටර 100ක් මෙන්න මේ විදිහට මැන ගන්නවා. දැන් දෙපුතේ හරියටම ද්‍රව මාවකය මිලිලීටර 100 තියෙන අපිට දැක් ගන්න පුළුවන් නේද? අපි මිලිලීටර 100ක් අරගෙන වේලාසන මම මැනගත්තා සීනි ග්‍රෑම් 10ක්. ඔන්න සීනි ග්‍රෑම් 10ක් මැනගත්තා මං ඩිකීට කියන මේ සීනි ග්‍රෑම් 10 හොඳට මේ මිලිලීටර 100 දිය කරන්න ජලයේ මිලිලීටර 100 දිය කරන්න කියලා හොඳයි ඒ අතරතුර මමත් මැනගත්ත මිලිලීටර 100කට වර දුවේ පුතේ ලුණු ග්‍රෑම් 15ක් දිය කරගන්නයි සූදානම ලුණු ග්‍රෑම් 15ක් දිය කරගන්නයි සූදානම දැන් මේ පැත්තෙන් ඔබට දකින්න පුළුවන් ලුණු ද්‍රාවණය තියෙනවා. ඔන්න මේ පැත්තෙන් තියෙනවා සීනි ද්‍රාවණය. ලුණු ද්‍රාවණය තියෙනවා, සීනි ද්‍රාවණය තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා දුවේ පුතේ පස්. ඩිකි මේ ටික දැන් අර පැත්තෙන් තියන්නකො. හොඳයි. දැන් මෙන්න පස් ද්‍රාවණය තියෙනවා. මිශ්‍රණය දැන් මේක ඔක්කොම දිය කරලා වුණා දැන් වෙන් වෙලා තියෙනවා දැන් මේකත් ඔබට හොඳට බලන්න පුළුවන්
දැන් දුවේ පුතේ අපි කොහොමද සමජාතීය මිශ්‍රණ සහ විෂමජාතීය මිශ්‍රණ හරියට වෙන් කරගන්නේ බලමු ඔන්න සමජාතීය මිශ්‍රණයක මිශ්‍රණය පුරාම වර්ණය සමාන වෙන්න ඕන විනිවිද පෙනෙන බව තියෙන්න ඕන සමානව ඉහළ සිට පහළ දක්වා ඒකාකාරව තියෙන්න ඕන ඒ වගේම ඝනත්වය මේ කොහෙන් ගත්තත් කොයිතරින් ගත්තත් සමාන වෙන්න ඕන එහෙනම් මේ ද්‍රාවණ මිශ්‍රණය මිශ්‍රණය පුරාම විනිවිද පෙනෙන්න ඕන හොඳට ඝනත්වය සමාන වෙන්න ඕන ඒ වගේම තමයි වර්ණ සමාන වෙන්න ඕන දැන් බලන්න එහෙනම් ඔබට බැලූ බැල්මටම මේ මිශ්‍රණ වර්ග කිහිපයෙන් ඔබට දැක ගන්න පුළුවන් මොනවද සමජාතීය මිශ්‍රණ කියලා. එතකොට බලමු විෂමජාතීය මිශ්‍රණයක දුවේ පුතේ වර්ණය සමතැනම සමාන වෙන්නේ නැහැ. බලන්න මේ පස් දිය කරගත්ත ඒ මිශ්‍රණයේදී ඊළඟට විනිවිද පෙනෙන බව. බලමු දුවේ දැන් මේ කොහොමද විනිවිද පෙනෙනවයි කියලා අපිට බලන්න මේ මාගාව තියෙන ආලෝක උපකරණයක් බලමු අපි මෙහෙම මේ සාම්පලය නේද මෙහෙම බැලුවහම ඔබට මේක හරහා ආලෝකයේ ගමන් කරනවාද කියලා පෙනෙන්න ඕනේ. එහෙනම් සමතැනම සමානව ගමන් කරන්නේ නැහැ. සමතැනින්ම සමානව ගමන් කරන්නේ නැහැ කියලා ඔබට ඔන්න හොඳින් පේනවා. එහෙනම් මේක සමජාතීය මිශ්‍රණයක් වෙන්න බෑ. නේද? සමජාතීය මිශ්‍රණයකට තියෙන්න ඕන කාරණා සුදුසුකම් මේ පස් දිය කරගෙන සාදාගත මිශ්‍රණේ නැහැ. එහෙනම් බලමු මේ සාම්පලය මේ තියෙන්නේ මොනවාද? ඔබට පේනවා ලුණු ද්‍රාවණය. බලමු ලුණු ද්‍රාවණය එහෙමද කියලා. ඔන්න මම ආලෝකය යවනවා බලන් දුවේ පුතේ. ද්‍රාවණය පුරාවටම මේ ආලෝකය ගමන් කරනවා නේද? එහෙනම් ඔන්න විනිවිද භාවය සමානයි කියලා අපිට පේන්න පුළුවන්. බලන්න කියන්න පුළුවන්. දැන් බලමු සීනි ද්‍රාවණය. ඔන්න සීනි ද්‍රාවණය පුරාමත් මොකද වෙන්නේ? මේ ආලෝකය සමානව ගමන් කරනවා. එහෙනම් දැන් අපි කියපු දේවල් ඔන්න ඔබට කරලම පෙන්නලා තියෙන සාක්ෂි සහිතව. එහෙම නේද දුවේ පුතේ? අපි විද්‍යා පරීක්ෂණයක් කරනකොට නේද විද්‍යාව ඉගෙන ගන්න දුවල පුතාලා විදිහට මොකක් හරි දැනගත්ත ගමන් අහගත්ත ගමන් අපි විශ්වාස කරන්නේ නැහැ. ඒවා පරීක්ෂණ කළා, නිරීක්ෂණයට ලක් කළා, මේ නිරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල තමයි නිගමනයට ලැබෙන්නේ. එහෙනම් දැන් ඔබ දන්නවා සමජාතීය මිශ්‍රණ මොනවද, විෂමජාතීය මිශ්‍රණ මොනවද කියන එක. හොඳයි. බලමු එහෙනම්. මෙන්න විෂමජාතීය මිශ්‍රණ දුවල පුතාලට දකින්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා මොකද්ද? සමජාතීය මිශ්‍රණ. ඔන්න විෂමජාතීය මිශ්‍රණ සහ සමජාතීය මිශ්‍රණ දැන් ඔබට දැක බලා ගන්න පුළුවන්. එතකොට බලමු අපි තව මොනවද මේ සමජාතීය සහ විෂමජාතීය මිශ්‍රණ ගැන බලමු එහෙනම්. මිශ්‍රණය පුරා එකම සංයුතියක් සහිත මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ ලෙස හැඳින්වෙනවා. මොකද්ද මේ පුතේ සංයුතිය සමානයි කියන්නේ? හොඳයි. සංයුතිය කියන්නේ මේකේ තියෙන සංඝටක. එහෙම නැත්නම් දිය වෙලා තියෙන දැන් අපි ගත්තාම ලුණු ද්‍රාවණේ මේකේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ වගේම තියෙනවා ජලය H2O. එහෙනම් මේ කොහෙන් අපි අරගත්තත් දැන් අපි හිතමු දැන් ඔබ කඩේකට ගිහලා පැණි බීම එකක් බොනවා. පැණි බීම එක බොනකොට බටේ ඇතුළට දාලා තමයි බොන්නේ. ඉතින් මේ පැණි බීම එක බෝතලේ ඇතුළට බටේ බෝතලේ උඩින් බිව්වත් එකම රස, අඩියටම දාලා බිව්වත් එකම රස, තියෙන්නේ මැද්දෙන් බිව්වත් එකම රස. එහෙනම් පැණි බීම වර්ග සමජාතීය මිශ්‍රණයක් නේද පුතේ? දැන් ඔය සමහර ගෙවල් වලට අපි තේ එහෙම බොන්නේ යනවනේ නේද? ඉතින් ඒක කියන්නේ සමජාතීය මිශ්‍රණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද කහට කියනවනේ කහට පාට එක විදිහටම තියෙනවා. ඒ වගේම හැබැයි සමහර වෙලාවට විෂමජාතීය මිශ්‍රණයකුත් වෙන්න පුළුවන්. මට එහෙම වුණා. මම මේ පහුගිය දවසක මගේ ගෝලයාගේ ගෙවල් පැත්තේ ගියාම ඔන්න ගෝලයා තේ එකක් හදලා දුන්නා. දෙයි පුතේ මම ඉතින් මුල් තේ ටික බොනවා පුදුම කහටට. ඉතින් බෑ කියන්න බෑනේ. මෙන්න පොඩ පොඩ පහලට අඩියට අඩියට යනකොට සීනි තොල් දෙක ඇලෙන ප්‍රමාණයට. දැන් පුතේ එතකොට ඒක සමජාතීය මිශ්‍රණයක්ද විෂමජාතීය මිශ්‍රණයක්ද? ඒ කියන්නේ සංඝටක හරියට මිශ්‍ර වෙලා නැහැ. එතකොට සංයුතිය සමාන නැහැ. සංයුතිය සමාන නැහැ. දැන් අපි හිතමු ඔබ දකිනවා ඔබේ ගේ දොරවල් හදනකොට කොන්ක්‍රීට් එහෙම අන්නකොට සිමෙන්ති කොන්ක්‍රීට් අරනවා මිශ්‍ර කරනවා. දැන් මේකෙදි අපිට සිමෙන්ති වැලි කොන්ක්‍රීට් අරනවා නම් කළුගල් එකට මිශ්‍ර කරාට
मे मिश्रण समजातीय वेन्नी नैद अभिम पलतुर पलतुर सलाद अना पलतुर सलाद कान दी तीनवा कोमुडु अन्नासी गस्लबू केसे लेद ओब गोंदट मिश्र कल तीन ओब अनुभवकर गन्न हेंदट हरियटम अहुवेनवाद हरियटम ए विधियट दैंग एपल कैल गस्लबू कैल केसेल गिडी कैल मुद्रस पलंग कैल हेम कटकटम हेन्दिंग एनवाद ने इतकोट दूपते संयुति समान नैगीला मे वेत् अन्ने वगे दैंग लुणु द्रावणे गत्ताम सोडियम क्लोराइड सह जलय होंदिंग H2O होंदट मिश्र वेला संयुतिय पुरावटम समान वेला तीयेनवा मिश्रणे पुरावटम समान वेला तीयेनवा सीनित एहेमयि सुक्रोस नैद सुक्रोस तीयेनवा H2O मेक संयुतिय हेम तैनम समानयि एहेनम एक तमयि समजातीय मिश्रणयक संयुतिय एक समानयि कोहेन गत्ता දැන් දුවේ පුතේ බලමු මේ පස් මිශ්‍රණය නේද මේක සංයුතිය සමාන වෙන්නේ නැහැ ඩිකිපට වීදුරු කූරක් වීදුරු බටයක් දෙන්නකෝ ආ මේ තියෙනවා හරි දුවේ පුතේ දැන් මම මේකේ මේ වීදුරු බටේ හොම දාලා තනින් තනට අරගෙන පෙන්නුවොත් ඔන්න දැන් මේ කොටසේ ගත්තහම දුවේ පුතේ මේ කොටසේ එක වර්ණයක් තියෙන්නේ නේද එක වර්ණයක් තියෙන්නේ දැන් මම ඔන්න මේක අයින් කරලා මීට වඩා යටින් ගන්නවා. ඔන්න බලන්නකෝ මට ආපු විදිය. එතකොට එහෙනම් හැමතැනකම සංයුතිය සමාන නෑ කියලා දැන් ඔබට ඔප්පු වුණා. නේද? එහෙනම් නිරීක්ෂණය වුණා අපි නිගමනය කළා. එහෙනම් සමජාතීය මිශ්‍රණයක මිශ්‍රණය පුරාම එකම සංයුතිය තියෙනවා. ඊට පස්සේ එනා විසම ජාතිය මිශ්‍රණවල මොකද වෙන්නේ මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාරව ගමන් කරන්නේ නැහැ එන්න එහෙනම් අපිට පුළුවන් සම ජාතිය මිශ්‍රණ විසම ජාතිය මිශ්‍රණ අඳුන ගන්න හොඳයි බලමු දුවේ පුතේ එහෙනම් ඊළඟට මේ පාඩම ඉදිරියට ගිහිල්ලා ද්‍රාවණයක ද්‍රව්‍ය සහ ද්‍රාවකය මොකද්ද කියලා ද්‍රාවණයක ද්‍රව්‍ය සහ ද්‍රාවකය මොකද්ද කියලා බලමු දැන් අපි සූදානම් වෙන්නේ ද්‍රාවණයක දුවේ පුතේ ද්‍රව්‍ය සහ ද්‍රාවකය මොකක්ද කියලා දැනගන්න. දැන් ද්‍රාවණයක් කියන්නේ බොහෝ දුරට අපි ඉගෙන ගත්ත සමජාතීය මිශ්‍රණවලට ද්‍රාවණයක් කියලා කියනවා. එතකොට ද්‍රාවණ දියර විතරමද ද්‍රාවණයක් කියන්නේ? නෑ. ඝනක් තියෙනවා දුවේ පුතේ සමජාතීයව මිශ්‍ර වෙච්ච. ඝන වර්ගයක් තියෙනවා. ඒක නිසා දැන් ද්‍රාවණ කිව්වහම ද්‍රාවණ විශේෂයෙන් සමජාතීය මිශ්‍රණයක් කියලා අපි මතක තියාගත්තට කමන්නේ ඔබගේ පෙළ පොතෙත් එහෙම සඳහන් කරලා තියෙනවා පෙළ පොත කියවුවා නම් එතකොට දැන් අපි හදන්නේ ද්‍රාවණයක ද්‍රව්‍ය සහ ද්‍රාවකය හඳුනා ගන්න දැන් ඔබට මතක ඇති අපි මේ ද්‍රාවණ හදපු හැටි කොහොමද දුවේ පුතේ ද්‍රාවණ හැදුවේ මුලින්ම ජලය ගත්තා මේ ජලයට මැනගත් සීනි සාම්පලයක් එකතු කළා. එහෙම නැත්නම් ලුණු කොටසක් එකතු කළා. එහෙමනම් මොකද්ද කළේ? අපි ද්‍රව්‍ය මැනලා ගත්තා, ද්‍රාවකයත් මැනලා ගත්තා. ද්‍රාවකයට තමයි අපි දාන්නේ ද්‍රව්‍ය. අපි ඔය කියාදෙනකොට කියාදෙනවා දුවල පුතාලට ලේසි වෙන්න වැඩියෙන් තියෙන සංඝටකය ද්‍රාවකයයි අඩුවෙන් තියෙන සංඝටකය ද්‍රව්‍යයයි කියලා. එතකොට දුවේ පුතේ දැන් මේ මෙතෙන්දිත් අපි එහෙම මතක තියාගත්තට කමන්නේ නේද වැඩිපුර තියෙන අපි ලේසියට කියනවා දුවල පුතාලට එහෙම මතක තියාගන්න කියලා වැඩිපුර තියෙන සංඝටකය ද්‍රාවකය ඒකට එකතු කරන අඩුවෙන් තියෙන කොටස ද්‍රව්‍ය දැන් මෙතෙන්දිත් එහෙමනේ අපි කලේ නේද ජලය වැඩි ප්‍රමාණයකට සීනි සුළු ප්‍රමාණයක් එකතු කළා දැන් මෙතෙන්දිත් අපිට කරන්න පුළුවන් ඒ වගේ නේද මම මැනලා ගත්තොත් මිලිලීටර 50ක් ඔන්න ඔන්න ජලය මම මිලිලීටර 50ක් මේ කුඩා බීකරයට මැනලා ගන්නවා එතකොට මෙතන ජලය මිලිලීටර 50ක් තියෙනවා ඔන්න මම ජලයට එකතු කරනවා ග්ලූකෝස් හොඳයි දුවේ පුතේ ඔන්න දැන් මම සූදානම මේ
ग्लूकोस द्रावणයක් හදාගන්න ඔන්න දැන් මෙතන ජලය තියෙනවා තාම ද්‍රාවණයක් වෙලා නැහැ ඔන්න මම මෙතන තියෙන ද්‍රාවකය තියෙනවා ද්‍රාවකය තියෙනවා මම ද්‍රාව්‍ය ඔන්න සුළු ප්‍රමාණයක් ග්ලූකෝස් අරගෙන මේකේ දිය කර ගන්නවා ඔන්න මම දැන් දුවල පුතාලා දැක්කා දැන් මේකට දුවේ පුතේ අපි ජලය කියන්නේ නැහැ දැන් මේ මිශ්‍ර කරගත්ත මේ හදාගත්ත ද්‍රාවණයට අපිට ජලය කියන්න බෑ මේ ද්‍රාවණයට ජලය කියන්න බෑ නේද එතකොට මේකට ග්ලූකෝස් කියන්නත් බෑ ඇයි මේකේ ජලයක් තියෙනවා එහෙනම් මේකට අපි කියනවා ද්‍රාවණය මොන ද්‍රාවණයද ග්ලූකෝස් ද්‍රාවණය ඒ විදිහට තමයි දුවේ පුතේ මේ හදලා ඒ බලන්න එහෙනම් ග්ලූකෝස් ද්‍රාවණය සමජාතීය ද්‍රාවණයක්ද විෂම ජාතීය ද්‍රාවණයක්ද දුවල පුතාලා මොකද කරන්නේ හිතන්නේ ඔන්න මම තියලා බලමු ආලෝක පරීක්ෂණේ නේද බලන්න මේ හැමතැනම ආලෝකයේ සමානද නේද එතකොට අපිට ඔන්න මේකෙන් හොයන්න පුළුවන් සමාන විදිහට පැතිරෙනවා නේද ඊට පස්සේ එහෙනම් වර්ණය සමානයි එහෙනම් මේකේ අපි මැන්නොත් ඝනත්වය සමානයි හැමතැනම බැයි රස බැලුවත් එකම සමානයි හැබැයි අපි විද්‍යාගාරයේ භාවිතා කරන උපකරණත් එක දූපතේ රස බලන්න යන්නේ නැහැ මොද මේවේ සමහර විට සමහර රසායනික ද්‍රව්‍ය අපිට අහිතකර දේවල් වෙන්න පුළුවන් හොඳයි දැන් එහෙනම් අපි කතා කරා ද්‍රාවණයක ද්‍රාව්‍ය සහ ද්‍රාවකය දැන් ඔබ හොඳින් අඳුරනවා එහෙනම් මේ සීනි ද්‍රාවණයේ ද්‍රාවකය ජලය ද්‍රාව්‍ය සීනි ලුණු ද්‍රාවණයේ ද්‍රාවකය ජලය ද්‍රාව්‍ය සීනි එහෙනම් දුවේ පුතේ අපි බලමු ද්‍රාව්‍යක ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන්නේ මොනවාද මොකද්ද මේ ද්‍රාව්‍යතාවය කියන්නේ කියලා අපි චුට්ටක් බලමු මොකද්ද මේ ද්‍රාව්‍යතාවය කියන්නේ කියලා හොඳයි බලන් දුවේ පුතේ යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාව්‍යක ග්‍රෑම් 100ක් තුල දියවෙන කිසියම් ද්‍රාව්‍යක උපරිම ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකය තුල ද්‍රාව්‍යයේ ද්‍රාව්‍යතාවය ලෙස හැඳින් වෙනවා දැන් දුවේ පුතේ අපි ඔය පරීක්ෂණය අපිට කරන්න පුළුවන් නේද කොහොමද අපි කරන්නේ මම ගන්නවා මම බීකරයක් ගත්තා මේ බීකරේට මෙච්චර ඔන්න ඔන්න දැන් මම සූදානම් මිලිලීටර 100ක් හරියට මැනගන්න ජලය දැන් දුවේ පුතේ හරියට මෙතන මිලිලීටර 100ක් තියෙනවා. එතකොට මේ මිලිලීටර 100 මම ඔන්න දානවා මේ බීකරයට. දැන් බීකරයට දාලා මම සූදානම් මේකේ දිය වෙන ද්‍රාව්‍ය ප්‍රමාණය බලන්න. මම ගෙනල්ලා තියෙනවා සීනි ග්‍රෑම් 500ක්. මේ දුවේ පුතේ මම කඩෙන් ඔන්න සීනි ග්‍රෑම් 500ක් අරගෙන ආවා. මම දැන් සූදානම මේකේ කොපමණ දිය වෙනවද කියලා බලන්න. දැන් ඔන්න සීනි ග්‍රෑම් 500ක් මම මැනලා ගෙනාවනේ. දැන් එතකොට මට බලන්න පුළුවන් මේකට මම දාලා දිය කළා මේ ග්‍රෑම් 100 ජලය මිලිලීටර 100ට මේකේ කොපමණ ප්‍රමාණයක් උපරිම දිය කරගන්න පුළුවන්ද කියලා. මම දැන් සූදානම් වෙන්නේ එහෙනම් සීනි දිය කරන්න. බලමු අපිට කොච්චර ප්‍රමාණයක් දිය කරගන්න පුළුවන්ද කියලා. දැන් මම මේ දුවල පුතාලට කියා දෙන්න හදන්නේ ද්‍රාව්‍යතාවය කියන එක. ද්‍රාව්‍යතාවය කියන මේ මිලිලීටර 100ේ අපිට දිය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් උෂ්ණත්වය තමයි මේ උෂ්ණත්වය. ඔන්න මම දැන් ඔබට අර දීලා තියෙන අර්ථකථනයේ විදිහටම මිලිලීටර 100ක් ගත්තා. ඊට පස්සේ දැන් මම මේකේ දිය කරනවා සීනි. දැන් ඔන්න ඒ ටික දිය වුණාම දුවේ පුතේ මම තව ටිකක් දානවා. මම ඔන්න තව ටිකක් දානවා. තව ටිකක් දාලා දැන් මම ආයි දිය කරනවා. මෙහෙම දිය කරගෙන යනකොට දුවේ පුතේ මම සැරෙන් සැරේ මෙහෙම ඔබට නොපෙන්නුවට සැරෙන් සැරේ මේකට පොඩ පොඩ දදා දිය කරනවා. දිය කරලා ඔන්න එක අවස්ථාවක් එයි මට සීනි දැම්මට දිය නොවෙන එක් අවස්ථාවක් එනවා දුවේ පුතේ
කොච්චර සීනි දැම්මත් දිය වෙන්නේ නැහැ සීනි ඇටයක්වත් එහෙමම තියෙනවා දැන් මේ අවස්ථාවට ළඟා වෙලා තමයි තියෙන්නේ अरे दूपते मम दें दिए करना बलन दें दिए कलाट मे तीन सीनी प्रमाण अतुलतीन सीनी प्रमाण दियवेन्नी ने मेके अतुलतीन सीनी अट एक दियवेन्नी ने यह नंदूपते दें मे द्रावणय संतृप्तवेलातीन संतृप्तवेलातीन यह नंग मेके तमापि द्रव्यतावय कीन का होयागन्नी यह न मे ज मे तीन उष्णत्वेदी मिलीलीटर सी एक दियवेन उपरीम सीनी ग्राम प्रमाण मेम द्रव्य मुकद द्रव्य सीनी द्रव्य द्रव्य तावे के हूं दम्मट पुलवांग मे इतुच ग्राम प्रमाण मेनला कोपमन मेके दियवनाद कीला होयान यतकोट एक नवा मे सीनी प्रमाण मेनला उपरीम सीनी प्रमाण कोच्चर मेके दियवनाद कीला बलान्न उन्न पुलवांग मेकटपीन दूपते द्रव्यतावे किल इतकोट दैंग समहार दूलपुता हिता पुलवांग मेच्चर मद मेके दियकरा पुलवा बलू अपड किसर हट गील मैंने दूपते द्रव्यतावे के रही बलपान साधक तीयन मे द्रव्यतावे के रही बलपान साधक तीयन मनोदे साधक एकाक्तमाय उष्णत्व अनिकतमाय द्रव्ये स्वभावे उष्णत्व सह द्रव्ये स्वभावे एवगेम तमाय द्रावकये स्वभावे मेन मे द्रव्यतावे के बलपान साधक तुनाक्तीन मुनाद उष्णत्व द्रव्ये स्वभावे सह द्रावकये स्वभावे मेन मे देवल गण उष्णत्व के बलपा मे द्रव्यतावे के बलपान साधक मनोवाद दैंग उष्णत्व दैंग मे उष्णत्व दी अभी उपरी मे दिय उच्च प्रमाण तमाय दैम मे तीन इतकोट सीदीवल मे दैंट द्रव्यतावे इतकोट मे मेकता वैडिकरा बरीद ये सन्दाह कौमद उष्णत्व बलपा मे सदा द्रव्यतावे करी कह मुख कहमद द्रव्ये स्वभावे बलपान एम कहमद द्रावके स्वभावे बलपान इतिपुते मेघन अभी कथा कन्वा लबन पाड़मे ईलंग पाड़मे अभी कथा कन्वा द्रव्यतावे करी मे साधकवल बलपैम परीक्षणात्मक बलान्नपित्यक्के कहुवेन्न पुलुवा ओन्न मम उबट देनवा एतकां गटलुवा मे गटलुवट ओब පිලිතුරු අපිට යොමු කරන්න පුළුවන් මොකද්ද ගැටලුව ඔබ දන්නා සමජාතීය මිශ්‍රණ 10ක් හා විෂම ජාතීය මිශ්‍රණ 10ක් ලියන්න එහෙනම් ඔබ දන්නා සමජාතීය මිශ්‍රණ 10ක් සහ ඔබ දන්නා විෂම ජාතීය මිශ්‍රණ 10ක් ලියන්න ඔබට පුළුවන් මේ සඳහා පිලිතුරු NIE YouTube channel එකට ගිහිල්ලා මේ අදාළ කොටසක් ඔබට තියෙනවා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න අන්නේ අදහස් ඉදිරිපත් කරන තීරුවට ඔබේ පිළිතුරු එක් කරන්න අපිට පුළුවන් එතකොට ඒ පිළිතුරු බලන්න හොඳයි එහෙනම් දුවේ පුතේ අපි මිශ්‍රණ අද ඉගෙන ගත්තා මිශ්‍රණ පාඩම මිශ්‍රණයක් කියන්නේ මොකද්ද මිශ්‍රණ වර්ග මොනවද මේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්තා සමජාතීය මිශ්‍රණ විෂම ජාතීය මිශ්‍රණ කියන්නේ මොනවද එතකොට අපි පොඩ්ඩක් පුංචි සංචාරයක් ගිහිල්ලා මේ මිශ්‍රණ ගැන නැරඹුවා එහෙනම් අපි ඊළඟ සතියේ නැවතත් හමු වෙමු මිශ්‍රණ පාඩමේ ඉදිරි කොටසෙන් එතෙක් ඔබට සුබ සතියක් ආයුබෝවන්.